වතුරුණු කරන්න පාවිච්චි කරන කේතලේ මෙන්න මේ වගේ සිමෙන්ති තට්ටුවක් වගේ බැඳිලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ඔයාලා බොන පානය කරන ජලයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ගැටලුව? නැත්තම් කිවුල් ජලය තමයි ඔයාලා පානය කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ලංකාවේ අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල මේක ලොකුවටම තියෙනවා. නමුත් මහනුවර වගේ ප්‍රදේශවල ලිං වතුරේ නලලින් වල වගේ මේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට අද මම කියන්නේ මූලිකව මේ ජලයේ කඨිනත්වය හොයාගන්න පොඩි පරීක්ෂණයක්. කන්නේ මේ කියුල් ගතියට නැත්තම් මේ හાર્ඩ්නස් එකට වතුර වල හાર્ඩ්නස් එක නැත්තම් කියුල් ගතියට හේතු වෙන්නේ ඒ වතුරේ මැග්නීසියම් ධන දෙක සහ කැල්සියම් ධන දෙක වගේ අයන පැවතීම. එතකොට මේ අයන පැවතීම නිසා මොකද වෙන්නේ අපි ඒක ශරීරගත කරගත්තාම ශරීරයේ වකුගඩු එම වලට එහෙම ප්‍රශ්නයක් වෙනවා. ඇයි ඒ? එකට හේතුව තමයි අපි කොහොමත් අපි හුස්ම ගන්නකොට කාබන් ඩයොක්සයිඩ් ආග්‍රහණය වෙනවා. ඒත් එක්කම අපි බොන වතුරේ කාබන් ඩයොක්සයිඩ් තියෙනවා. එතකොට ওই කාබන් ඩයොක්සයිඩ් වතුරේ දියුණුවාම මෙන්න මේ විදිහට කාබනේට් හැදෙනවා. මේ කාබනේට් වතුරේ තියෙන මැග්නීසියම් ධන දෙක කැල්සියම් ධන දෙක එකතු වෙලා කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් වගේ ද්‍රව්‍ය හැදෙනවා. මේවා වතුරේ දිය වෙන්නේ නැහැ. මේවා මොකද වෙන්නේ? ගල් විදිහට වකුගඩුවල වගේ වකුගඩුවල මූත්‍රාශය තැම්පත් වෙනවා. ඒක නිසා වකුගඩු රෝග ඇති වෙනවා. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒක නැචරල් සබන් එකක්. මේක චෙක් කරන්න ඕන නැචරල් සබන් එකක්. මොකද මේක කරන්න ඕන වෙන්නේ ඔයාලගේ වතුර සාම්පල් එකයි නැචරල් සබන් එකක මේ වගේ වීදුරුවක් විතරයි. මොකද හේතුව කටිනත්වයේ තියෙන වතුර නම් සබන් දියවෙන්න හොරයි. සබන් සුදුපාට අවක්ෂේපයක් විදිහට තැම්පත් වෙන්න try කරනවා. කටිනත්වයේ නැත්තම් කිවුල් බව නිසා. එතකොට අපිට ඒකෙන් මේක හඳුනා ගන්න පුළුවන්. මම නම් මේ ලික්විඩ් සෝප් එක නම් මම්ම හදාගත්ත එකක් ඔයාලට මතකද මම මේක වීඩියෝ එකක් කරා. මම්ම හදාගත්ත ලික්විඩ් සෝප් එක ගන්නවා. මොකද මේක නැචරල් සබන් එකක් නම් වැඩි සාර්ථකයි. කුල් ගතිය තියෙන ගාල්ල ප්‍රදේශයෙන් මට ලැබිච්ච වතුර සාම්පල් එකක්. මම ඒකට සබන් බින්දුවක් විතර දානවා. ඔයාලට පේනවද? ඔයාලට පේනවද සුදු පාට අවක්ෂේපයක් හැදුනා. මේ බලන්න. සබන් දියුනේ නැහැ සුදු පාට අවක්ෂේපයක් හම්බුණා ටිකක් තද. එතකොට මෙන්න මේ වගේ තද සුදුපාට අවක්ෂේපයක් හම්බෙනවා කියන්නේ මේක අධික ලෙස කිවුල් වෙනවා. මොකද හේතුව සබන් අංශුත් එක්ක කැල්සියම් සහ මැග්නීසියම් එකතු වෙලා මෙන්න මේ වගේ සුදුපාට අවක්ෂේපයක් හදන. එතකොට සබන් වල මේ බලන්න බුබුලු ගතියත් අඩුයි. ඇත්තට සබන් එක බුබුලු වෙන්නේ මේ සබන් ද්‍රාවණය හොඳට බුබුලු වෙනවා. නමුත් මේක හෙලෙව්වට බුබුලු ගතියත් අඩුයි. දැන් ඊට පස්සේ මහනුවර වතුරට දාලා බලමු. මහනුවර ටැප් වතුර ඒත් සුදුපාටක් එනවා අනිවාර්යෙන්ම එන්න ඕනේ. හරි සාපේක්ෂව බලමු. දැන් මේක බීමට සුදුසු ජලය සාපේක්ෂව බැලුවම වලට වෙනසක් පේනවද? මේ මහනුවර ජලය මහනුවර ටැප් වතුර මේ කිවුල් වතුර මට ගාල්ලෙන් හම්බෙච්ච සාම්පල් එක වලට පේනවා ඇති ගොඩක් තද සුදු පාටක් සහ සුදු පාටක් වලට මේක පේනවා ඇති. ආශ්‍රිත ජල සාම්පල් එකක් දාලා ආශ්‍රිත ජලයට දාලා බලමු කොහොමද තත්ත කියලා. වලට පේනවා ඇති පොඩ්ඩක්වත් සුදු උනේ නැහැ. පොඩ්ඩක්වත් සුදු උනේ නැහැ. ඒතකොට මේකේ කිසිම අයනයක් නැහැ. ඒක නිසා අයන නැති නිසා සුදු උනේ නැහැ පොඩ්ඩක්වත්. එතකොට දැන් මෙන්න මේ සාම්පල් තුන වලට පේනවා ඇති මේ ගාල්ල ප්‍රදේශයෙන් කියුල් කියලා මට යවපු මේක චෙක් කරන්න හાર્ඩ්නස් එක චෙක් කරන්න කියලා මට යවපු සාම්පල් එකක් මේ. හොඳටම සුදු පාටයි මේක. එතකොට මේ වගේ මධ්‍යස්ස සුදු බවක් තියෙනවනම් ඔයාලට බීමට ලොකු ගැටලුවක් නැහැ. නමුත් මම ඔයාලට යෝජනා කරනවා එහෙම තිබ්බත් උණු කර නිවාගත් ජලයම පාවිච්චි කරන්න. ඒකට හේතුව මම කියන්නේ. පේනවා ඇති සරල පරීක්ෂණයකින් ආමත් සරල පරීක්ෂණයකින් සබන් දාලා ඔයාලගේ වතුර සාම්පල් එක මේ වගේ සුදු පාටට වගේ එනවනම් අනිවාර්යෙන් වෝටර් බෝඩ් එකට දීලා ඔයාලගේ ප්‍රදේශයේ තියෙන වෝටර් බෝඩ් එකට දීලා වතුර චෙක් කරලා බලන්න ඔයාලගේ වතුර බොන්න හොඳයිද නරකයිද කියලා. අනෙන් මේ කටිනත්වයේ කියන එක නැත්තම් මේ කියුල් බව කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් වෙනවා. එකක් අපි කියනවා ස්ථීර කටිනත්වය සහ తాවකාලික කටිනත්වය කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට මේක බෙදෙනවා. කටිනත්වය කියන්නේ කියුල් බව සයන්ටිෆික්ලි කියන්නේ කටිනත්වය කියලා. එතකොට తాවකාලික කටිනත්වය අපිට රත් කරලා ඉවත් කරගන්න පුළුවන්. හරිද? රත් කරාම වෙන්නේ කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් විදිහට ඒ රත් කරන භාජනයේ තුල තැම්පත් වෙලා ඒ වතුරවල තියෙන කැල්සියම් ධන දෙක සහ මැග්නීසියම් ධන දෙක ටික අයින් වෙලා යනවා නම් ඒක తాවකාලික කටිනත්වය. නමුත් ස්ථීර කටිනත්වය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ රත් කරලාවත් ඉවත් කරන්න බැරි කටිනත්වය. ඒතර ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ ටෙස්ට් එක තව ටිකක් ඩිවලොප් කරගන්න පුළුවන්. ඔයාලා ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් ඔයාලා ගන්න වෝටර් සෝස් එක අපි දු ලිඳක කියලා ලිඳකට මෙන්න මේ වගේ නැචරල් සබන් එකක්. ඊට පස්සේ ඔයාලා ගන්න වතුර සාම්පල් එක තියෙනවනේ. ඔයා බොන වතුර සාම්පල් එක රත් කරන් නැතුව චෙක් කරලා බලන්න පාට කොහොමද කියලා. අපි හිතමුකෝ මේ වගේ සුදු පාට වුණා කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙහෙම කරන්න. දැන් ඔයා පාවිච්චි කරන ලිඳේ හෝ ඒකේ වතුර
තාවකාලික කඨිනත්වයේ තියෙන උණුකරලා නිවා ගත්තාම හරිනේ උණුකරලා නිවා ගත්තාම කඨිනත්වය අයින් වෙන්න ඕනේ එහෙනම් ඔයාට මොකක් කරන්න පුළුවන්ද අපි ඒකත් බලමු තව ඒ කියන්නේ ඔයාලට මම කියවන ඒක රත් කරලා ඉවත් කරගන්න පුළුවන් තාවකාලික කඨිනත්වේ නම් එහෙනම් ස්ථීර කඨිනත්වය දැන් හිතන්නකෝ ඔයාලක වතුර සාම්පල සුදු පාට වුණා කියලා නිකන් ගත්තාම දැන් මේක තාවකාලික කඨිනත්වයද ස්ථීර කඨිනත්වයද කියලා බලන්න සරල පරීක්ෂණයක් කරන්න පුළුවන් ඔයාලා වතුර සාම්පල් එක අරගෙන ඉස්සල්ල බලන්න නිකන් සබන් වලට සුදු වෙනවද කියලා අපි හිතමු සුදු වෙනවා කියලා එහෙනම් ඔයාලට පුළුවන් මෙහෙම වැඩක් කරන්න දැන් රත් කරාම ඉවත් වෙන කටිනත්වයක්ද තියෙන්නේ නැත්නම් රත් කරත් ඉවත් වෙන්නේ නැති කටිනත්වයක්ද කියලා බලන්න තියෙන සරල පරීක්ෂණයක් ඔයාලා රත් කරලා නැවත සබන් එක ටෙස්ට් කරලා බලන්න එක දැන් වතුර සාම්පල් එක නිවෙන්න දෙමු අපි හොඳට කාම රුෂ්ණත්වයට ආවට පස්සේ අපි මේකට නැවත සබන් දාලා ටෙස්ට් කරමු නැවතත් ඒක සුදු පාට වෙනවද කියලා. එහෙනම් ඔයාලට තියෙන්නේ ස්ථීර කටිනත්වයක්. ඒක රත් කරලවත් අයින් කරන්න බැරි කටිනත්වයක්. එහෙනම් ඔයාලා ඉමීඩියට්ලි ඒ වතුර බොන එක නතර කරන්න ඕනේ. අපි රත් කරගත් එක දැන් ඔන්න කූල් වෙලා තියෙන්නේ. දැන් අපි ඒකට දාලා බලමු. දැන් මේකත් සුදු වෙනවා කියලා කියන්නේ මෙතන ස්ථීර කටිනත්වයේ තියෙන එක නුණු කරලවත් මේ වතුර බොන්න හොඳ නැහැ. මොකක්ද උනේ? වෙනසක් වෙලාම නැහැ නේද? උණු කරාට වඩා උණු කරලා ගත්ත එක චුට්ටක් පාට අඩුයි නමුත් තාමත් තියෙනවා එහෙනම් මේ වතුර බීමට කොහොමටවත් සුදුසු නෑ මේ වතුර බිව්වොත් ළඟදිම ඔයගොල්ලන්ට වකුකඩු වාට්ටු මේ වගේ වතුර කබ්බේ බොනවා නම් ළඟදිම ඔයාලට වකුකඩු වාට්ටුවට ගිහිල්ලා එක්ක අලුතෙන් වකුකඩුව හොයන්න වෙයි නැත්නම් සුද්ධ වතුර ලේ සුද්ධ කළා ලේ සුද්ධ කරලා එක තැනකදී මෙරෙලා යන්න වෙනවා අනිවාර්යෙන් ඒක නිසා ඔයාලගේ වතුර ගැන ගොඩාක් හිතන්න. බබන් වල දිය වෙන්නෙම නැහැ මේ වතුර බුබුලුවොත් ඒ බුබුලු වෙන්නත් හොරයි මේ බුබුලු වෙන්නෙත් නැහැ. වැඩි වෙන්නේ නැහැ හොලවන්න ඕනේ. දැන් මේ වතුරක බලන්න මේ බුබුලු එලවන්නේ මේ. හොඳට බුබුලු වෙන්න ඕනේ නේද? සබන් එක කටින්න ඒ කියන්නේ කිවුල් ගතිය අඩුයි නම් බුබුලු වෙන්න ඕනේ මේ. හොඳට බුබුලු වෙනවා. නමුත් මේක බලන්න එහෙමට බුබුලු වෙන්නේ නැහැ. ඒකත් එක හේතුවක් මේ බුබුලු වෙන්නෙම නැහැ. මේක හොඳම වතුරක ඒත් හොඳට බුබුලු වෙනවා. ඒක තමයි මේ ලිං වලින් වතුර බොන කට්ටිය හිතනවා මෙහෙම දෙයක්. හරිද මම මේක කතා කරලා බලද්දි දැනගත්ත දෙයක් අපි ලිං වලින් වතුර බොන්නේ අපිට මේ අපුරුදුයි ඕගොල්ලොන්ට පුරුදු නැති නිසා තමයි කිවුල් ගතියට පේන්නේ වගේ ලොකු ටෝක්ස් කියනවා. උන්ට වකුකඩු වාට්ටුවේට යන්න වෙන දවස වෙද්දී මම කියපු කතාව තේරේ ලිං එහෙම බීලා. හොඳ ලිං තියෙනවා. නමුත් නරකෙවක් තියෙනවා. ඒතරු ගැන හිතන්න. මොකද අපිට මූලික අවශ්‍යතාවයක් වතුර කියන්නේ. ඒත් එක්කම ඒක අපිව මරණයටපත් කරන්න පුළුවන් ඔයාලා බොන වතුරක. තව ගොඩක් කට්ටි ඉල්ලපු එකක් මෙන්න මේ වගේ බදාම වගේ බැඳිලා තියෙන මේ බදාම ටික ඉවත් කරගන්න ක්‍රමයක් කියලා දෙන්න දෙපාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් අදට ගිහින් එන්න